ගොඩක් අමාරු වුණා ප්‍රතිකරණයේ යෙදෙන්න ඒ වෙලාවේ මොකද අපි දැක්කා ඒගොල්ලෝගේ පන්දුයන්ව ඉතාමත් හොඳින් පන්දු යවුවා Majestica Lankatiles Fine Living Redefined ඔව් ඇත්තටම අන්තිම අවුරුද්දම ඒ මම කරන රූටින්ස් ප්‍රැක්ටිස් කරන විදිය මැච් එකට ලෑස්ති වෙන විදිය ඒ දේවල් මම එක දිගට කරගෙන ආවේ ඉතින් ඒ දේවල් මම හැම වෙලාවෙම බැක් කරනවා ඉතින් ඇත්තටම ඒ හાર્ඩ් වර්ක් එකින් තමයි ඉතින් මේ වගේ ඕනම තැන්වල ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඇත්තටම ඕ ගොඩක් සතුටුයි ගොඩක් අමාරු වුණා ප්‍රතිකරණයේ යෙදෙන්න ඒ වෙලාවේ මොකද අපි දැක්කා ඒගොල්ලෝගේ පන්දුයන්ව ඉතාමත් හොඳින් පන්දු යවුවා සහ විකට් එකේ ගොඩක් සපෝට් එක ඒගොල්ලන්ට තිබ්බා. ඉතින් මම එන හැම ක්‍රීඩකෙක්ටම කිව්වේ මේක ඕවර් 40 42 කින් ගහලා ඉවර කරන්න පුළුවන් ලේසි නෑ. මේක අපි පුළුවන් තරම් ඩීප් ගෙනියලා දිනන්න බලන්න ඕනේ. මොකද විකට් ඇත් එක්ක අලුත් ප්‍රතිකරුවෙක්ට ඇවිල්ලා සෙට් වෙන්න ලේසි නෑ. ඉතින් බැලුවේ හැම වෙලාවෙම අන්තිම ඕවර දෙකට වෙනකම් මැච් එක ගෙනල්ලා එතනින් කොහොමද මැච් එක දිනන්නේ කියලා. ඔව් අතරම මම අර ඉස්සල්ලා කිව්වා වගේ මම එන හැම ප්‍රතිකාර වෙට්ටම කිව්වේ මේක අපිට ලේසි වෙන්නේ නැහැ මැද ඕවර්ස් ටික යද්දී මට තේරුණා විකට් එක අපි බෝල් කරනවට වඩා සපෝට් එකක් තිබ්බ බෝලර්ස්ලාට සහ ඒගොල්ලෝ තාමත් හොඳින් කියන්නේ හරි ලයින් ඇන් ලෙන්ත් වල සහ ස්පිනර්ස්ලා හොඳ තැන්වල බෝල් කරා සහ ඒ දාපු අයටත් එක්ස්පීරියන්ස් තියෙන අය දැන් මේ ඉතින් මම අර ඉස්සල්ලා කිව්වා වගේ අපි ප්ලෑන් කරේ පුළුවන් තරම් මැච් එක ඩීප් ගෙනියන්න එතනින් එහාට කරගන්න බැරුණොත් කරන්න දෙයක් නැහැ. නමුත් අපි හැම වෙලාවෙම කරන්න තිබ්බ බේසික් දේ බැක් කරා මායි මාත් එක්ක බැට් කරපු හැම වෙලාවෙම ක්‍රීඩා කරපු කට්ටිය එක්ක ඉතින් ඒකයි අපිට මේ ලකුණු ගාන ලබා ගන්න පුළුවන් වුණේ. ඇත්තටම මම හිතන්නේ ලොකු ප්‍රෙෂර් එකක් අපි දැම්මා විකට් 6ක් අපිට ඒකයි ගන්න පුළුවන් වුණේ සහ මම හිතන්නේ ඒගොල්ලෝ පිටිකරුවන් විදිහට එතන ඒ සම්බන්ධතාවය ඉතාමත් හොඳින් ඒ දෙන්න ක්‍රීඩා කරා. අපේ පන්දු යවන්න හොඳට ඒ වෙලාවේ පන්දු යවුවා. නමුත් ඒගොල්ලෝ අපි දාපු ඒ ස්පේස් වලට බේරිලා පුළුවන් තරම් පාර්ට්නර්ෂිප් එක බිල් කරා. ඉතින් අපි කරපු දේම ඒගොල්ලෝත් ඒ වෙලාවේ කරපු ඉඳන් ඒගොල්ලන්ට හොඳ ටෝටල් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ යම් කිසි කියන්නේ දුර්වලතා තිබ්බා පන්දු රැකීමේ අංශයෙන් මං හිතන්නේ. නමුත් පන්දු යවන්න මං හිතන්නේ හොඳින් පන්දු යවුව අද දවසේ මේ විකට් එකේ සපෝට් එකකුත් තිබ්බා සහ සෙසන් කසුන් රාජිත සහ දේශා මසංක ඉතාමත් හොඳින් පන්දු යවුවා පටන් ගැනීම ඉඳලා අන්තිම දක්වා. ඉතින් ඇත්තටම පන්දු යවන්න අංශයෙන් මං හිතන්නේ මතන පාර්ට්නර්ෂිප් එක ගැරෙන්න ඉතාමත් හොඳින් පන්දු යවුවා. ඔය අතරම අපි ප්ලෑන් කරේ මුලින්ම මේ අර තරඟ තුනෙන් පස්සේ කොහොමද තරඟයක් දිනලා අපිට මොමෙන්ටම් එකක් ටීම් එකක් ඉදිරිය ගන්න කියලා. ඉතින් දැන් අපි දන්නවා ඊළඟට ක්‍රීඩා කරන්න තියෙන ඉතාමත් හොඳ කණ්ඩායම එක්ක. ඉතින් අපිට මිස්ටේක්ස් කරන්න අතරම වෙලාවක් නැහැ. ඉතින් මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි කොහොමද ප්ලෑන් කරලා හරි දේවල් හරි බේසික් දේවල් කරලා කොහොමද ඊළඟ තරඟ වලට සූදානම් වෙන්නේ කියලා මම හිතන්නේ අපි කතා කරගන්න ඕනේ කණ්ඩායමක් විදිහට. ඉතින් මෙතන ඉඳන් අපිට අපේ තියෙන 100% දීලා ගහන්න ඕනේ අපි මේ තරඟාවලිය රැඳී ඉන්න නම්. Coloma, beautiful outside and inside. Your mark.